දෙදස් දහනමේ ඔබතුමා මේ ස්මාර්ට් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන අවුරුද්ද කියන්නේ ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ ඉතා වැදගත් අංශයක් 1869 ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තිබුණේ මේ 2019 හරියට මේ අවුරුද්දට ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන ජනාධිපතිතුමනි අවුරුදු 150යි 71 ගල්කටස් වලින් වැටිවෙච්ච අරගලේ 87-89 T56න් ඇතිවෙච්ච අරගලේ උතුරේ පිස්තෝල කෑල්ලකින් පටන් අරන් මල්ටි බැරල් දක්වා ගියපු අරගලේ මතුයම් අනාගතයේ ශ්‍රී ලංකාවේ ඇති නොවෙන්ට අපි වෙනස් කරන්න ඕනේ ඔබතුමාගේ අවුරුදු 18-19 කාලේ තරුණ පරම්පරාව රස්තියාදු ගහුවේ බෝක්කූඩ අද රස්තියාදු ගහන්නේ බෝක්කූඩවත් කඩපිලේවත් දාංගලෑල්ලේවත් නෙමෙයි අද රස්තියාදු ගහන පරම්පරාව රස්තියාදු ගහන්නේ ස්මාර්ට්ෆෝන් එකේ ඒ නිසා ඔබතුමාගේ අවුරුදු 18-19 යුගයයි මේ තරුණ පරම්පරාවේ රස්තියාදු ගහිල්ල යතර ගත්තම ස්මාර්ට් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා එදාට වඩා අද රස්තියාදු ගහිල්ලත් ස්මාර්ට්ලා තියෙනවා අපේ තරුණ තරුණයන් පාසලෙන් නිමුක් වුණාට පස්සේ අදහසක් නැහැ අපි මොනවද කරන්න කියන කාරණේ පිළිබඳව දෙමව්පියන් අවශ්‍යයි තමන්ගේ දරුවෝ යවන්න තැනක් එයාලගේ අනාගතය පාදා ගැනීම සඳහා එහෙම තැනක් තමයි අපි හදන්නේ ඒ වගේම දේශපාලඥයින්ද තමන් ළඟට එන තරුණයෝ රවට්ටන්න නැතුව යවන්න තැනක් ඒක තමයි මේ ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ වත්මන් සහ අනාගත නූපන් ඒ තාරුණ්‍ය වෙත එතුමා දායාද කරන්නේ මේ වැඩපිළිවෙල. එහිදී අදහස් දක්වූ ජනාධිපතිතුමා මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමානුෂික නවක වදයේ පිළිබඳවද අදහස් පළ කළා. රටේ ජනතාවගේ සේවක විදියට දරුවනේ මට අවශ්‍ය වෙන්නේ ඔබේ ජීවිතය ස්මාර්ට් කරන්න. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තාම අපි සතුටු වෙන දේවල් වගේම අපි අසතුටු වෙන දේවල් කොච්චර තියෙනවද? විශ්වවිද්‍යාල කීපයකම ඉතා අමානුෂිකව දෙන නවකවද ඒ නවකවද වලට ලක්වෙච්ච දරුවෝ මටේපු ලියුම් නිර්වතින් ඉන්නේ දරුවන්ගේ ඡායාරූප නිර්වත් කරලා දෙන්න තියෙන අමානුෂීය ත්‍රිසං වද දෙන ඡායාරූප ඒ ඔබේම තාරුණ්‍යය නේද අලුත්ම සංඛ්‍යාලීකන කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල් වෙන ළමයින්ගෙන් 100%ක් විශ්වවිද්‍යාලට ගිහිල්ලා ආපහු වෙනවා ඒ 100%ෙන් 10%ක් 12%ක් නවක වදේ ඉවසන්න බැරුව gedere එනවා අපි කතා කරන ස්මාර්ට් ශ්‍රී ලංකා අපි කතා කරන ස්මාර්ට් ජීවිතය අපි කතා කරන අදි තාක්ෂණික ලෝකයක් එක්ක සමාජයේ ජය ගැනීම මේ තිබෙන අභියෝග දරුවනේ ඔබ හඳුනාගත යුතු වෙනවා ඔබේ රට නිදහස තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා සමාජ සාධාරණත්වයේ තිබෙනවා ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා ඒ සියල්ලත් හඳුනාගෙන අපි හොඳ රටක් හදමු හොඳ සමාජයක් හදමු යෞවනයෙන් තරුණ පිරිසකට රටේ අනාගතේ බාර දෙන්න මේ ස්මාර්ට් ශ්‍රී ලංකා හඳුන්වා දුන්නේ ඔබ වෙනුවෙන්මයි